කොටි තස්තයන්ට නැගෙනහිර අහිමිවීමත් සමගම ප්‍රභාකරන් පවසන්නේ ආරක්ෂක හමුදාවට වන්නේට ඇතුළුවීමට ඉඩක් නොදෙන බවයි. එසේ ඇතුළු වුවහොත් ආණ්ඩුවට අමතක නොවන පාඩමක් උගන්වන බවත් ඔහු පවසනවා. ඒ වන විටත් සමහර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ වන්නේ මෙහෙයුම අපිට හැරෙනු ඇතැයි බලාපොරොත්තු දල්වාගෙන සිටියා. ප්‍රභාකරන් යනු නැපෝලියන්ටත් වඩා යුදවීරයෙකු බවත්, චීනයේ මාඕ සේතුන්ටත් වඩා දක්ෂ ගරිල්ලා සටන්නායකයෙකු බවත්, සමහර විදෙස් රජයන් මෙන්ම විදේශීය රාජ්‍ය නොවන සංවිධානද මහත් උජාරුවෙන් වර්ණනා කරමින් වන්නේට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ඇතුළු වුවහොත් හමුදාවට දැඩි පරාජයක් හිමිවන බවත් පුන පුනා පවසනවා. මේ අතර ඉහළ නිලධාරීන්ගේ මඟ පෙන්වීම සහ නායකත්වයේ යටතේ ක්‍රියාත්මක වූ ආරක්ෂක හමුදා නිලධාරීන් හා වීරෝධාර සෙබළුන් එසේ වහසිබස් දෙරු ප්‍රභාකරන්ගේ සිරුර නන්දිකඩාල් කලපුවෙන් සොයාගනිමින් 2009 වසරේ මැයි 19 වනදා මිනිමරු තස්තවාදී මෙරටින් තුරන් කිරීමට සමත් වෙනවා. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ දශක 3ක් උඩුදුවා තිබූ බිහිසුණු ඊළම් තස්තවාදයට වන්නේ අවසන් මෙහෙයුම මගින් තිත තැබූ ආකාරය පිළිබඳවයි. දෙදා සයවසරේ ජුලි 21 වන දින මාවිල්ලාරු සටනින් ආරම්භ වූ නැගෙනහිර මුදා ගැනීමේ සටනේදී පියවරෙන් පියවර LTTE සංවිධානයට දැඩි පරාජයක් උරුමවන විට උතුරු පළාතද සේනාංක කිහිපයක් යොදාගනිමින් වටකර පහරදීමේ නිර්භීත යුදුපක්‍රමය යොදාගන්නට සැලසුම් කෙරෙනවා. ජයසිකුරු මෙහෙයුම අසාර්ථක වීමට මූලික ලෙස බලපෑ පැති කිහිපයකින් සතුරාට පහර නොදීම වැනි අසාර්ථක යුදුපක්‍රම තුළින් පාඩම් ඉගෙනගත් නිලධාරීන් සිටීම LTTE තස්තයන්ගේ පරාජයට ප්‍රධානම හේතුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ පිළිබඳව වරක යුද හමුදාපති සරත් ෆොන්සේකා මෙලෙස ප්‍රකාශ කරනවා. යුද්ධයේ ජයග්‍රහණය කළ එක් පැත්තක්වත් දුර්වල නොකරපු හේතුවෙන් ආදිකාලයේ නැගෙනහිර සටන් කළොත් උතුර අත්හරිනවා. උතුරේ ක්‍රියාන්විතයක නියලුනොත් නැගෙනහිර සීලු ප්‍රදේශ අත්හරිනවා. මෙහිදී අපි එක් පැත්තක්වත් දුර්වල වෙන්න දුන්නේ නැහැ. ඒ අනුව නැගෙනහිර මෙහෙයුම් සිදුවන විටදීම උතුර මුදා ගැනීමටද සේනාංක කිහිපයක් යොදවනවා. මුලින් මේ සඳහා 2007 වසරේ මාර්තු වන විට 57 වැනි සේනාංකයේ මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් වන්නේ මුදා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කරනු ලබනවා. 2007 වසරේ මාර්තු වන විට 57 වැනි සේනාංකයේ මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයේ යටතේ වන්නේ මුදා ගැනීමේ සටනේ ප්‍රථම පියවරයි. ඒ අනුව 2008 වසරේ අප්‍රේල් 24 වැනිදා වන විට 57 වන සේනාංකයේ විසින් මඩුපල්ලියද 2008 වසරේ සැප්තැම්බර් 2 වන විට මල්ලාවි නගරයේද සිය බලය තහවුරු කරනවා. මේ අතර බ්‍රිගේඩිය නන්දන උඩවත්ත යටතේ 2008 වසරේ ජනවාරි මාසයේදී 59 වන සේනාංකයේ වැලියෝයෙන් ආරම්භ කර තන්නිමුරුප්පු ප්‍රදේශයේ ඔස්සේ ඉදිරියට ඇදී වවුනියාව ප්‍රදේශයේදී ප්‍රථම කළුකොටි ගුවන් යානය විනාශ කරනවා. 2007 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙහෙයුම් ආරම්භ කරන ලද ශවේන්ද සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වැනි සේනාංකයට 2008 වසරේ ජුලි 16 වන විට වෙඩිතල තිව් අල්ලා ගැනීමට හැකි වූ අතර 2009 වසරේ ජනවාරි 1 වනදා වැදගත් යුද නගරයක් වන පරන්තන් නගරයේ මුදා ගැනීමට හැකි වෙනවා. ඒ වන විට පරන්තන් නගරයට ඉතා ආසන්නව පිහිටා තිබුණු කොටින්ගේ ප්‍රධාන නගරය වන කිලිනොච්චි අල්ලා ගැනීමට ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුත් 57 වන සේනාංකයේ අනෙක් පසින් ගමන් කරනවා. කොටි සංවිධානය විසින් යෝජනා කර තිබූ සිහිනි ඊලාම් රාජ්‍යයේ යෝජිත අගනගරයේ වූ කිලිනොච්චිය යුද හමුදා විසින් අල්ලා ගැනීම රාජපක්ෂගේ දවල් හීනයක් බව තස්තනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පවසන්නේ 2008 වසරේ මහාවීර දිනේසිය කතාවේදී. එසේම කොටිහිතවාදී විදෙස් සංවිධානවල අදහස වූයේ ආරක්ෂක හමුදාව කිලිනොච්චියට ඇතුළු වුවහොත් ජර්මන් හමුදා ස්ටලින් ගාඩයට ඇතුල් වී ලැබූ අන්ත යුද පරාජයට සමාන පරාජයක් ලබන බවයි. 2008 වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී ශ්‍රී ලංකා යුද හමුදාව කිලිනොච්චි නගරය අල්ලා ගැනීමට තෙවරක් උත්සාහ කළත් ඒ සාර්ථක වන්නේ නැහැ. ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් ප්‍රබල ගුවන් ප්‍රහාර කිහිපයක් කිලිනොච්චි LTTE මර්මස්ථාන වෙත එල්ල කිරීමෙන් පසු 57 වැනි සේනාංකයේ ජනවාරි 2 වන දින කිලිනොච්චි නගරයේ සිය බලය තහවුරු කර ගැනීමට හැකි වෙනවා. කිලිනොච්චි සටන පරාජයෙන් පසු LTTE සංවිධානයේ විසින් පවසන්නේ රජයේ හමුදා අත්පත් කරගත්තේ මලවුන්ගේ නගරයක් බවත් එම පරාජය තමන්ගේ ඉතා සුළු පසුබැස්මක් පමණක් බවයි. යුද නාවික හා ගුවන් හමුදා එක්ව මේ වනතෙක් ඉදිරියට ගෙන ආ සටන හේතුවෙන් LTTE සංවිධානයේ ඉතිහාසයේ ලද දෙවැන්තම පරාජයට උරුමකම් කියමින් සිටින විට කිලිනොච්චි සටන අතරේදීම 59 වන සේනාංකයේ LTTE ප්‍රධාන බලකොටුව වන මුළුතිව් නගරය අත්පත් කරගන්නේ 1996 වසරෙන් පසුවයි. ලබා ඇති අන්ත පරාජය හමුවේ ප්‍රභාකරන්ට කිලිනොච්චි රැක ගැනීමටත් මුලතිව් ආරක්ෂා කර ගැනීමටත් එකවර LTTE කාඩර්වරු යෙදවීම අපහසු වුණා. 50,000ක පමණ හමුදාවක් මෙසේ වන්නේ සෑම පැත්තකින්ම ආක්‍රමණය කරන විට 2009 වසරේ අප්‍රේල් 5 වන දින පුදුකුඩු ඉරිප්පු ආන්දපුරම් සටනේදී ප්‍රධාන තස්තනායකයෙක් වන ටීපන් මාලතී රෙජිමේන්තුවේ නායිකා විදූෂා ජේනන්දන් බලකායේ කීර්ති ඇතුළු සාමාජිකයන් 625 දෙනෙක් මරණයට පත්වෙනවා. මෙම දැවැන්ත පරාජයත් සමගම LTTE නායකයන් පුදුමාතලන් දක්වා පලා යනවා.
පුදුගුඩි ඉරිප්පු සටනින් පරාජය වී පුදුමාතලන් යුදමුක්ත කලාපයට ඇතුල්වන කොටිනායකයන් සියලු දෙනා එහි සිටින සිවිල් වැසියන් මිනිස් පලියක් ලෙස තබා ගනිමින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කරනවා. 2009 වසරේ අප්‍රේල් 20 වනදා 58 හා 59 සේනාංක සමග එක් වූ කමාන්ඩෝ බලකාය හා විශේෂ බලකාය යුදමුක්ත කලාපයේ ජනතාව බේරා ගැනීමේ තියුණු සටනක නිරත වෙනවා. ප්‍රථමයෙන් පුදුමාතලන් පස්බැම්ම අල්ලා ගන්නා ආරක්ෂක හමුදාව පසුව සාමාන්‍ය වැසියන් 128,000කගේ පමණ ජීවිත බේරා ගැනීමට සමත් වෙනවා. පසුව දරුණු සටන් මෙම ප්‍රදේශයේ ඇවිලී ගිය අතර 2009 වසරේ මැයි 18 වනදා සවස වන විට නඩේෂන්, ඉලංගෝ හා රමේෂ් ප්‍රබල කොටිනායකයන් ඇතුළු කොටි සමාජිකයන් 106කගේ මළසිරුරු විශේෂ බලකාය විසින් සොයා ගන්නවා. මෙම දිනේදී ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා හමු වී තස්තවාදී සම්පූර්ණයෙන්ම අවසන් බව දැනුම් දෙන අතර මැයි 19 වනදා උදෑසන 10ට පමණ තම සංවිධානයේ කිසිදා පරාජය කළ නොහැකියයි පැවසූ LTTE නායක ප්‍රභාකරන්ගේ මළසිරුර නංජිකඩාල් කලපුවෙන් සොයා ගන්නට 53 වැනි සේනාංකයේ රණවිරුවන් සමත් වෙනවා. දශක 3ක් ඔස්සේ ක්‍රියාත්මක වූ LTTE තස්තයන්ගේ ඊළාම් යුද්ධයේ එසේ අවසන් විය.